හරි අද අපි කතා කරන්නේ HTML ගැන. ඊට ඉස්සෙල්ලා අපිට දැනගන්න ඕනි පොඩි පොඩි කරුණු වර්ගයක් තියෙනවා. ඔයාලා දන්නවා අන්තර්ජාලය නැත්නම් ඉන්ටර්නෙට්. ඉන්ටර්නෙට් හැදිලා තියෙන්නේ විවිධ විවිධ උපකොටස් වලින්. www world wide web නැත්නම් ලෝක ව්‍යාප්ත ජාල. ඊමේල්. ඉන්ටර්නෙට් ටෙලිෆෝන්. ඉන්ටර්නෙට් රේඩියෝ සහ ටෙලිවිෂන්. ඒ කියන්නේ ස්ට්‍රීමින් මීඩියා. චැට් රූම් සහ FTP. අන්න ඒ වගේ ඒවා එකතු වෙලා තමයි මේ ඉන්ටර්නෙට් හැදිලා තියෙන්නේ. මේ වගේ අතරින් අපේ ප්‍රචලිතම දේ තමයි වෙබ්. නැත්තං කිව්වොත් ලෝක ව්‍යාප්ත ජාලය World Wide Web. ඉන්ටර්නෙට් එකෙන් වෙබ්සයිට් එකේ තියෙන තොරතුරු ඉක්මනටම ලබා ගැනීමට උපකාරී වෙන ක්‍රම තුනක් තියෙනවා. පළවෙනි එක තමයි URI. URI කියන්නේ Universal Resource Identifier. ඒ කියන්නේ වෙබ්සයිට් එකේ තියෙන තොරතුරු තියෙන දැන නිශ්චිතවම සොයා ගන්න. දෙවෙනි එක තමයි HTTP. ඔයාලා දන්නවා දැනටමත් ඔයාලගේ බ්‍රවුසර් එකේ වෙබ්සයිට් එකට ගියාම HTTP හෝ HTTPS කියලා එකක් එනවා. HTTP කියන්නේ මොකද? Hypertext Transfer Protocol. ඔයාලා දන්න. ඒ කියන්නේ අපි උදාහරණයක් නැත්නම් google.com අපි විසින් දන්න මොකක් හරි දන්න එකකට යනවා නම් මේක හරහා තමයි යන්නේ. මේ ප්‍රොටෝකෝල් එක හරහා තමයි යන්නේ. මේක තමයි දැන් ලෝකෙ තියෙන ප්‍රසිද්ධම එක. එක තමයි HTML. HTML කියන්නේ Hypertext Markup Language. වෙබ් එකේ සාර්ථකම SEO භාෂාව තමයි මේ. වෙබ් එකට ඕනම දෙයක් දාන්න පුළුවන් මේ වෙබ් අඩවිය හරහා. 1989 තමයි HTML භාෂාව හදලා තියෙන්නේ. HTML අලුත්ම කෝඩ් නිර්මාණය කරන්නේ W3C කියන කම්පැනි එක. World Wide Web Consortium කියලා තමයි මේ වෙබ් කම්පැනි එකට කියන්නේ. මේක අලුත්ම කෝඩ් ටික තමයි HTML5 කියන්නේ. මේ ලැංග්වේජ් එක හදලා තියෙන්නේ ශ්‍රී මාර්ටින් බර්නස්-ලී සහ රොබර්ට් කැලි යන දෙන්නා විසින්. හරි අපි බලමු කොහොමද බේසික් වෙබ්සයිට් එකක් හදාගන්නේ කියලා. ඉස්සලා නෝට් පෑඩ් එක ඕපන් කරගන්න. ඊට පස්සේ අපි මේක සේව් කරගමු. සේව් ඇස් ගියා. මම මෙතනට දෙනවා ඉන්ඩෙක්ස්. ඉන්ඩෙක්ස් කියලා ඩෙස්ක්ටොප් එකේ සේව් කරගන්නවා. සේව් කරගත්තා. මෙන්න මේ විදිහට ෆයිල් එක ඉන්ඩෙක්ස් විදිහට සේව් වෙලා. ෆයිල් එක නම් සේව් වෙලා තියෙනවා. ඒත් මෙතන තියෙන්නේ index.txt. txt කියන්නේ මොකක්ද? මලම් මෙතන පේනවා text document එකක් කියලා. මේකේ තියෙනවා type එක text document එකක් කියලා. මේ මෙතන වැටලා තියෙනවා. අපිට ඕනේ document එකක් නෙමෙයි text document එකක් නෙමෙයි. ඉතින් අපි මේක rename කරගමු. මෙතන extension එක දෙන්නේ HTML කියලා. මොකද මේ HTML කියන්නේ මම ඉස්සෙල්ලත් කිව්වා Hypertext Markup Language. දැන් මෙතන icon එක මාරු වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ document එක. මෙතන අහනවා මේක ෂුවර්ද කියලා. වාඩ. ඔව් යස්.
අලර පෙන්න මේ මෙතන ඩොකියුමන්ට් එක දැන් මේ HTML ඩොකියුමන්ට් එකක් වුණා කියලා. මේක අවස්ථා දෙකකදී දෙවිධයක් වෙනවා. එකක් තමයි අපි මේක ඕපන් net ගිහිල්ලා text editor එකේ අපි දැන් notepad එකෙන් තමයි දැනට ඕපන් කරගන්නේ. ඒකට මෙහෙම කරද්දී මේක HTML document එකක් එනවා. නැත්නම් script එකක් කියන්නත් පුළුවන්. තව විදිහක් තමයි අපි open it කියලා browser එකේ මේක open කරගන්නවා. එතකොට කියන්නේ මේකට web page එක කියලා. හරි. දැන් අපි මේ script එකේ අපි දෙයක් මොකක් හරි දෙයක් ලියමු. අපි කාගේ හරි නම නිකන් ලියලා බලමු. Save කරගන්න ඕනේ. Minimize කරගත්ත. අපි මේක open කරලා බලමු. ඔයාලට පේනවා. මෙතන ඒ අපි ලියාගත්ත නම මෙතන වැටලා තියෙනවා. මේ විදියට ලියන්න ගියොත් ලේසියට හැමෝම මේක කරනවා. එතකොට එන කරදරයක්. ඒකින් තමයි මේ HTML කියලා වෙනම ලැන්ග්වේජ් එකක් හදලා තියෙන්නේ. මේ ස්ටෑන්ඩඩ් එකෙන් පිට අනින් නැතුව කරන්න තමයි මේ විදියට ලැන්ග්වේජ් එකක් හදලා තියෙන්නේ. මේ විදිය වෙබ් පේජ් ගොඩාක් එකතු වෙලා තමයි YouTube, Facebook වගේ වෙබ්සයිට් එකක් හැදලා තියෙන්නේ. ඉතින් අපි ඉස්සරහට කතා කරමු. මේ URL එක මේ address bar එක address bar එකේ පෙන්වනවා ඔයාලගේ ෆයිල් එක කොහෙටද සේව් වෙලා තියෙන්නේ කියලා. desktop එකේ index කියලා ෆයිල් එකක් තියෙනවා කියලා තමයි මෙතන පෙන්වන්නේ. හරි. අපි කොහොමද හරියටම දැන් හදන්නේ කියලා website එකක් හදන්නේ කොහොමද කියලා දැන් බලමු. දා ගන්නවා doc type කියලා. මොකද්ද මේ doc type කියන්නේ? මුලින්ම මේක අනිවාර්යෙන් දාන්න ඕනේ. මේ doc type එකෙන් කියන්නේ මම මේ type කරන හැම code එකක්ම browser එකට කියනවා HTML 5 කියන සංස්කරණයට අනුව තමයි මේ හැම code එකක්ම ලියලා තියෙනවා කියලා තමයි මේ doc type එක කියන්නේ. එතකොට web browser එක කරන්නේ HTML 5 කියන සංස්කරණයේ තියෙන නීති රීති ඒවට ගැළපෙන විදිහට තමයි web browser එකෙන් එතකොට බලන එක්කෙනාට පරිශීලකයාට පෙන්වන්නේ මේ හැම දෙයක්. හරි, ඊළඟට දාන්නේ මොකද්ද? ඊට පස්සේ දාන්නේ HTML කියලා tag එක. tag එක open කරගත්තා. ඕපන් කරපු ටැග් එක අපි ඒ වෙලෙම ක්ලෝස් කරගන්නත් හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ. ඕපන් කරපු ටැග් එක ක්ලෝස් කරා මේන් මේකෙන් තමයි array තමයි ක්ලෝස් කරන්න. මම උදාහරණයක් කියන්න මේ HTML කියන්නේ මිනිස්සේ. මේ මිනිස්සේගේ උඩින්ම තියෙන්නේ මොකද්ද? උඩින්ම තියෙන්නේ ඔළුව. හරි. ඔළුව තමයි අපි ඊළඟට දාගන්නේ. head එක open කරගත්තා මෙතනින්. head එක close කරගත්තා. head එකට පල්ලෙහෙන් දානවා අපි. meta කියලා menu එකේ tag එක. මොකද්ද මේ meta කියන්නේ? වල වෙබ් පේජ් එකට සිංහල දානවා. ඔයාල දන්නවා සමහර වෙබ් පේජ් ඕපන් කරපු කොටු කොටු පෙන්නන. මෙන්න මේ මෙටා chart මේක අනිවාර්යෙන් දාන්න ඕනේ. සිංහල පාවිච්චි කරනවා නම් මේක අනිවාර්යෙන් දාන්න ඕනේ. එතකොට මේ UTF-8 කියලා දාලා තියෙන මොකක්ද? ඒ තමයි Unicode එකේ සංස්කරණය. හරි, ඊට පස්සේ අපි දාගන්නවා ටයිටල් එක.
title එක කියන්නේ මොකක්ද කියලා මම ඔයාලට පස්සේ පෙන්නනම් browser එකේ window එකෙන් මම පෙන්නනම් title එක අපි දා ගන්නවා head එකෙන් පස්සේ දාන්නේ body එක ඔළුවට පල්ලැහැන් අපේ තියෙන්නේ body එක body tag එක open කරගත්තා close කරගත්තා body එකේ තමයි දාන්නේ web පිටුවේ තියෙන විස්තර ටික හැම දෙයක්ම ඒ කියන්නේ user ට පේන web browser එකේ පේන අපිට පේන හැම දෙයක්ම දාන්නේ මේ body එක ඇතුලේ මම මේ body එක ඇතුලේ තැනට h1 කියලා heading එකක් දාලා තියෙනවා इन्वेडियर डालती ना वाला है वेली मतलब दिया करना है टैग की का ओपन करो ये टैग की क्लोज करन इन्वेडियर टैग की का ओपन करो तानी वाले क्लोज करन मतलब दिया करने वाला दाना दें फाइल के सेव करने को हम देखिए ला ෆයිල් නේම් එකට ඔයාගේ නම දුන්නා මක් හරි ෆයිල් එකේ නම දුන්නා .html කියන extension එක අනිවාර්යෙන් දෙන්න ඕනේ. save type එක අපි notepad එකේ type කරන නිසා මෙතන all file කියලා දෙන්න ඕනේ. ඔයා දැන් UTF-8 කියන්නේ මොකක්ද කියලා මම කියලා දුන්නා. save කරගන්නයි තියෙන්නේ. හරි අපි දැන් බලමු web page එක open කරලා මෙන්න මේ විදියට තමයි තියෙන්නේ ටයිටල් එක මම පස්සේ පෙන්නන්නම් කිව්ව ටයිටල් එක තමයි මේ තියෙන්නේ මේ ටයිටල් එක වෙබ් බ්‍රවුසරේ මෙන්න මෙතන ටැග් එකේ පෙන්නනවා ඔය ටයිටල් කියලා මෙන්න මේ ටයිටල් එක මෙතන පෙන්නනවා h1 කියලා හෙඩින් එකක් දාලා දෙනවා මෙන්න මෙතන හෙඩින් එක පෙන්නනවා හරි අද දවසට මම කතා කරේ ෆයිල් එක සේව් කරන විදිය සහ HTML වල ඉතිහාසය ගැන චුට්ටක් මතක් කරේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලා දන්නේ නැති දන්න හැම දෙයක්ම අපි කතා කරමු. Subscribe now and press the bell icon. Never miss an update. Thank God that the brothers on the rise now. Endless celebrations.